සම්බ සරඒ පින්වන්ත හැම දෙෙනටම. දම්ම විවරණ ධර්ම සාකච්ඡාව. අපේ පින්වන්ත අය හොඳඉන්ම දන්නවා සමාජයේ සිද්ධ වෙමින් තියන සිද්ධ වෙන නොඒකුත් ආකාරයේ සිදුවීම් පිටිබඳව අපි එකෙන එක ඒවා විමසාගන්න ඒවා තෝරාගන්නේ ඒවා පිළිබඳව විනිශ්යකට එන්නේ එකක විදියට. කැටියෙන් කෙවරන කියවා නං ඒවා විවරණය කරගන්නේ එක ඒක විදිහට ඒඒ තම තමන්ගේ දැක්මට අනුව ඇති එක එක්කෙන අන්තිමට එක එක තීරණ ගන්නවා. ඒ තීරණත් එක් නොයෙකුත් ගැටීම ඇතිවෙනවා. හොඟක් දෙනෙක් හිතාන්ඉන්නේ තම තමන් හිතන විදිහ හරි කියේලා තම තමන්ගේ විිනිශ්ය හරි කියලා ඒක හින් දම යම් කිසි ආකාරයක මම්මක් ගණ්ඩ පුළුවන් යම්කිසි වැඩ පිළි වෙලක් ඕන වෙන ින්මක් ෝන න කොතන කොතනින්ද හරි කෝකද හරි කියෙල බලාගන්න මින්මක් ඕෝනේනවා. අන්න ඒ මෙින්ම තමයි ලෝකේ තියන සත්‍යය ඒ සත්‍ය තමයි සම්මා සබුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවබෝධ කරගත්ත ධර්මයට අනුව තමයි අපි හැම වෙලේම අපේ තීරණ අපේ විිනිශ්සය සංසන්ධනය කරන්න ඕනේ. එතකොටයි ලෝකේ තියන ඇත්තත්ව අනුව අප ජීවිතට හගන්නට පුුවන්කම තිී. ඒකයි අපි මේ ධර්මය තුළින් සමාජය ගැල්ලු ඉවරණය කරන්නේ ඒ සඳහා අපි හැමදා ඉතාමත්න ඉහල අවබෝධයකින් යුක්ත වගේම සමාජය වසයෙන් මහා විශාල සේවයක් කරපු උත්තමයණන් වහන්සේලාගේ අනුග්‍රහය ලබාගන්න උන්වහන්සේලාගේ මඟ පෙන්නීම ලබාගන්න ඉතින් අපිට අපේ වාසනාවට බොහෝම වටින තාම ෞරුණියය නායකස්වාමින්වහන්සේ නමක් අද දවස අපිට සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණ දම්ම විවරණ වැඩසටහනි ධම්ම විවරණයක් සිද්ධ කරගන්නට හැකියාවක් තියන අපිට සමිනීපවෙන්නට පාබහම අප හසකං තියන ගෞරුණියය නායකස්වාමන් වහසේ නමක් ඒ තමයි ශ්‍රී ලංකා රාමණ්‍ය මහානිකායි මහවපාධ්‍යය වගේමන්රාධපුර භික්‍ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජේෂ්ට කතිකාචාරය බාදුරාගොඩ වත්තේ මුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානය නිර්මාත්‍ර අති පූජනය නමකට අවසරයි වරකා හැර ධම්ම පාල නාහිම් පහණන් වහන්සේ තමයිහු දවසේ අපිට මේ සාකච්ඡාට සබන්ධ කරග පුළ ඉති ඔබහන්සර දීර් ගශ පාර්ථනා කරනවා මේ කරගෙන යන්නව ශාසිනික සේවයන් විශාල කාලයක් සිද්ධ කරගන්නට ශක්තිය දහිර ලැබේවාකි ලබි ප්‍රාත්ථනා කරන අපි සන්හන්ස. ඉතින් අද දවස අපි ඉතාමත්ම වටිනාම මාතෘගාවකට කාලීනව සිද්ධුවවෙමින් තියෙන ගැටලුකාර තත්වයක් පිළිබඳව ධර්මයිෙන් විනිශයක් ලබාගණ්ඩ තමයි සූදානම් වෙන්නේ ය තමයි මේ පැවිද්ද. මේ කාලීනව අපිට බොහෝ සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙනව විසේය සමාජමාධ්‍ය තුළ දක්නට ලැබෙනවා මේ බොහෝ ඇැවිද්දු නැත්තං සහරලාවට සහර ගී ඇත්තුූ ඒ කට්ටියට කතා කරන වෙනත් නමකින් වෙනත් නමකින් කතා කරන වෙලාවරුත් තියනවා. සමහරලට ශ්‍රමණ වේශධාරයු කියලත් කියන ති කොහොම නමුත් කමක් නැහැ. සමහර දුස්සීලකං බහෝ වසයෙන් පසිද්ධවෙෙන්ටන් අරන්තයවා හැබැයි අදත් සිරීපාද අඩවයට ලක්්ගල කැලේට ඒ වගේ නායන අරන්න සේනාසනය වැනි සේනාසනවලට ඒ වගේ තියන ඉතාමත්ම දුෂ්කරවතියන ඒ ස්ථාන වලට ගෙල බැරුවෝතුන් සම්මා සම්බුදුපාණන් වහන්සේ වැඩහිටිය කාලෙ පිළිවෙත් පුරපු දුෂ්කර ප්‍රතිපදාවක මාත්‍රීිය සීලයක් ැඩෙන් ඇතිවෙන්ට පරිසං කරගන්ඩ උත්සාහ කරන උපරිම වසයෙන් සීලවන්තව ගුණවන්තව ජීවිතය නිර්මාණය කරගෙන මේ ශාසනයට මහා නිහන් සේවයක් සිද්ධ කරන මහා ස්වාමින් වහන්සේලා ඕනෑ තරම් වැඩඉන්න නමුත් උන්හන්සේලාගේ ඒ කාරිභාර්ය සමාජ මාධ්‍යයට එන්නේෙ නැහැ. ඉති මේ තියන වෙනසත් එක් අපිට මේ වෙලාව යම්කිසි අදහසකට එන්ඩ ඕනකම තියෙන. ඒ මෙවැනි සිද්ධි අපි කොහොමද විවරණය කරන මකක්ද මේ පැවිද්ධකන එකක ගැන ඒ විශේසිෙන් අප පින්වොන්තය හරිර දැනගණඩෝන. පැවිද්ද සීමමායින් දැනගණඩෝනෑ. කාටහරි පුළුවන්ද කොහේ හරි පැවිදි කෙනෙක් පරසු වචනය කිව්ව කියලස් පැවිද නෑගිල කියන් කුල්වංකමතේ නොද. බුදුරජාණන් වහන්සේ උප සම්පදාව නෑ කියලා කිවේ කොයි වෙලා වෙද කොයි වගේ වැරද්දක් කරට පස්සෙද. ඒවා දැනගත්තොත් අපිට මංහිතන්නේ මේවා පිළිබන්ඳව අපේ පින්වන්ත අයට පවු්කරගන්නේ නැතුව යම් කිසි තීරණ එකට එන්ඩ පුළුවන්කම තියෙනවා ඉතින් මම අපේ ගෞරණය නායක ස්වාමන් වහන්සේගේ මූලිකවම විමසන්නේ අපේසාහින් වහන්ස බුදුපාණන් වහන්සේ ජීවමාන වැඩඉන්න කාලෙත් මේ දුස්සීලකංකරන හිතන්ඩ බැරි තරම්ම දුස්සීලව කටයුතු කරපු මේ ස්වාමින්න් වහන්සේලා වැඩ හිටිය කියලායිගේහදහ සිතින් අද මේක අමුතු දෙයක් ද එහෙම නැත්තම් මේ උළුප්පාදක්වන්ඩ තියෙන ප්‍රසිද්ධ කරන්න තිය අවස්ථාව වැඩිද ඇත්තටම අද මේ වෙනකොට අපේසාන්නස පැවිද්ධ ගෞරවනීය නැද්ද කිය එක ගැන වැඩිට ස්වාමන් වහන්සේ නමගෙන් අපි විම සන්ඩ ොකු අවශ්‍යතාව ඇතිබමේ දම්මවරණන තුළින් අද මේ පැවිද්ද අගෞරවණී යද අපේසා වහන්සපිහ විමසූත වහසේ කොයි වගේ අදහසක් අපට ලබාදේද තරවාන් සරණහි අපි කාශ්‍යප හාමුදුරුවන් වහන්සේ විසින් ඉතාමත්ම කාලීන බැදගත් සංසිද්ධයක් පිළිබඳවයි සහිපත් කරන්නට යෙදනේ. අපි මෙහෙම සැලකුවත් එහෙම බුද්ධ කාලෙත් මේ වගේ දේබල් යම්යම් භික්‍ෂූන් වහන්සේලා අතින් සිද්ධ වෙලා තියෙන බව අපි බිනේ පිටකේ පරීක්‍ෂා කරල බලපු හාම දැනගට ලැබෙනු. වර්තමානෙත් හවගේම ඇතැම් භික්‍ෂූන් වහන්සේලා අතරින් සිද්ධ වෙන යම්යම් අඩු ලූඩුකං නොසරුප පැවතුන් නිසා සමාජයේ අප්‍රසාධීයට පත්වෙන අවස්ථා අපට දකින්ට ලැබෙනු. මේ මිනිසත් බව එෙබෙනත්තන් අපි ජීවිතයේ පිළිබඳව සල කලාා බැලුවොත්. ලෝබ දවේශමෝහ, අලෝබ අද්දවේෂ අමූහාදී මාන්‍යික ධර්මයන්ගෙන් හටගත්තු ශරීරයක් තමයි අපට තියන. එදත් ඒ ලෝබදෝසිවල ක්‍රියාත්මක භාවේ පැවතුනා අදත්ඒ ලෝබ දවස මෝහයන්ගේ ක්‍රියාත්මක භාවය පවතිනවා. සම්බුද්ධ ශාසනයක් භික්‍ෂු ජීවිතයක් බුදුරජාණන් වහන්සේ අනුදන වදාලේ ය අපේ තියෙන අඩු ලෝඩුකං අඩු කරගෙන නිවන් මඟට පිවිසෙන්ට පුළුවන් විදිට මානසික ශක්තිය ගොඩනගා ගැනීමටයි බුදුරජාණන් වහන්සේ ශහසනක පැවිද්ද අනු දැන වදාලෙ. එය නිසා පැවිදි ජීවිතය ගත්තාහම අවස්ථා දෙකක් තියනවා. පබ්බජ්ජා උපසම්පදා කියල ඒ හඳන්නන්නේ හ. පබ්බජ්ජා කියලා කියන්නේ ගිහිගෙදරින් නික්මිලා යම්කිසි කුල පුත්‍රයෙක් පැවිදි වුණහම සාමනේයට පැවිද්ධ තමයි අනුගමනය කරන්නේ. අවුරුදු බිස්ස සම්පූර්ණ වනහමයි උපසම්පදාවට පත්වෙන්ද පුළලුවන්කම ලැබෙන. එති මේ පබ්බජ්ජා කියන වචනය තේර්ම විමසලා බැලුවත් පබ්බං පබ්බං ජනාතීති පබ්බජ්ජා කියලලා හඳුලන්නේහයි. පබ්බ කියලා කියන්නේ පුරුක එමලැත්තම් කොටස කියන එකයි ැන් අපට සතිට්ටානස උත්තරේ බල පුහම ආනාපාන පබ් ඔයාදි වශයන්නේ කොටස් කරලාතිීම එතකොට කොටස එම නත්තම් පුරුක කියනයි එක තේරුම්. ඉතින් ගිහිගෙදරින් එෙක්මිලා කුලපුත්‍රයෙක් සසුන්ගත වෙනොට බැරහිරුම් වැඩක් කිය කරන්නේ එක අවස්ථාවකදී එක්තර මුණනෙක් සැරුත් හාමුදුරුවන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්ස මෙ සම්බුද්ධ ශාසනය තියෙන අමාරුම වැඩමකක්ද කියලා. සැරුත් හාමුදුරුව ප්‍රකාශ කරනවා පබ්බජ්ජාකූ අවසු, ඉමස්මින් දම්මවිනේ දුක්කරා. ඇවැත්න මේ පැවිදිවීම තමයි මේ ධර්මවිනේ තියන දුස්කරම කාරය. එතකොට පැවිි වුුණට පස්සිතතියෙන් දුස්කරමකාරය මේ පැවිදි ජීවිතයේ හිත් අලවාවාාසය කරන එක සියවරු ඇරලා යන්න ඇතුව ජීවිත කල් තමන්ගේ සීලගුණ ධර්මයන් ආරක්‍ෂා කරගෙන වාසය කරන්න පුළුවන්නම් ඒක තමා ඉතා මත්ම අම්මාරු කාරිය. එහෙම වාසය කරනට තියෙන අමාරු කාරය මග පල නිවන් ආබෝදධකර ගැනීම. අමාර්ුමකාරය ඉතිං අපි ආයිත්තර මුලටි ගියවොතුන් දුස්කරමකාරයකි වනේ පැවිදිීම කොහමදේක දුස්කරවෙන්නේ දුස්කරවෙන්නේ යම්කිසිකුල පුත්‍රේක් තමන්ග මෞපියන් අත්තලදාලා සහෝදර සහෝදරයන් අත්තරදා අතරලදාල ය වගේම නෑහිතමි ත්‍රරාධීනඉන්න අය අත්තරලදාලා තමන්ට අයත්වෙන්ට තියෙන ගේ දුොර ඉඩකඩම් මාද දේවල් අතරල දාලා. සම්බුද්ධ ශාසනය පැවිදිුවෙන්ට පැමිල්වක් ගන්නේ එක මහත් දුස්කර වෙට. ද යම් කෙනෙකුට තමන්ගේ මෞ්පියන්ගෙන් බං වෙලා එක රැක්කන්ට කැමති නෑන. ඥාතිීන්ගෙන් විං වෙලා ඉන්ට කැමති නෑ. ඉහෙමති එද්දී ඒ දුස්කර ක්‍රියාව කරලා පැවිද්දට පැමුණා. අන්න අර ගීගිය අත්තරල එන එකම එක කොටසක් කෙලෙස් නැසීම. ඒ ඒවස්ථාවනකොට උතුම් ත්වයකට පත්වන කෙනෙක් එනම් අර කේ නැසීම ම උපියම් පිළිබඳව දේපොල පිළිබඳු තිබුණු ආසාාවෙන් ආසාාව අත්තල්ල දම්ම එම නැත්තන් එයට එට බැන් එතකොට ඒක දුස්කරකාරයක් එහෙම ඇවිල්ලා කෙෂරවුල් බාල කාසාය වස්තරයක් පොරවගෙන මේ බුද්ධ ශාසනය පැබ්දිවෙන. තමන්ගේ කෙස්ට්ටික පවවා කල දදාන්න. තම බොහම අලංකාරව තියාගෙන හිටිය.ඒවගේම ලස්සන ඇඳුම් පැළඳුම් මුලද ඇන්දා. බිවිධ ක්‍රියාකාරකම් කළ ක්‍රීඩා උත්සව අරවත් මේවා ඒවාගේ දේවල් වූට සම්බන්ධ වුණා. ඒ හැබ එකක්ම අත්තරල දාලායි මේ පැවිදි ජීවිතයට පත්ුණ. එකත් පුරුකක් කෙලෙස් නැසීම. එනිසා ඒ පැවිද්ධ කියනෙක ක්‍රම ක්‍රමයෙන් පුොරුකම් පුරුකින් කෙස් නසාගෙන නිවන්දක්වාම යන ගමන. ශ්‍රද්ධාව නිසා පැමණනා ප්‍ර්ඥාවෙන් තමයි ජීවිතය අවසංකරන්න. ආන්න ඒ තත්ත්වයට යන ගමනත් තමයි පැවිද්ධ කියලා කියන්න. තැම් මහනකම ඉල්ල නොකොට අපි කියන වාකයක් තියෙනවනේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරනත්තාය එමං කාසාාවන් ගහෙත්වා පබ්බාජීත මම්බන්තිය. වාක්‍ය අපි විග්‍රහ කරල බැලුවොත්තේම. සබබ දුක්ක කියල කියන්න මේ සසර තියෙන සියලුම් දු ජාති ජරා්‍යයාධී මරණාදී යම්තාක් දුක් සමුදායක් තියෙන වනම් ඒ සියලු දුකොල්ට තමයි සබ් දුක්ක කිවේ. එතකොට ඒකෙන් අදහස් කරන්න මුකද දුකාරි සත්‍යය දුකාරි සත්‍යය. නිසරණ කියල කියන්නේ ඉවත්වීම අත්තරලා දැමීම. කොට දුක ඇති කරන්න නම් අපි අත්තරට ඕනුම කද. තෘෂ්නාව තෘෂ්නාව අත්තරින්ට වන. එතකොට එතනින් කිවේම ගදද සම සත්තිය. නිබ්බාන සච්චි කරනත්තායකිවා නිබ්බාන කියලා කියන්නේ සියලුම කෙලෙස්ගිනි නිමීම කෙලෙස්ගිනි නිවීම පංචස්කද්දේ බර මහතැබීම එ එතනින් අදහස් කළේමකදද නිරෝධ සතය නිරෝ සත්ති එතන ආවෝ අදස් කළේ නිරෝධ සතතිය. ඊළඟට සච්චි කරනත්තායකිව්වා. නිවන සාක්ෂාත් කර ගැනීමට නම් අනුගමනය කළ යුතු පිළි වෙතක්තියනවා. සීලසමාධී ප්‍රඥා පිළිවෙත. එතකොට මෙතනින් අදහස් කළේමකදද දුක්ඛ නිරෝධගාමිණී පටිපදා රෙසත්තිය. දැනගෙන හෝ නොදනගෙන හෝ ඒ වාකියෙන් පැවිද්ද ඉල්ලපපු හාම තමා පැවිද්ද ලැබෙ අනේ ස්වාමයේී මට සතුරාලෙ සත්‍ය ධර්මය අබෝධ කරගන්න ම මහන කරන්න. එෙමන කියන්නේ. එහම නැතුව මට ඉගන කියාගෙන සිවරල් වැැරලේයන්ට මානකරන්නකි වගේ. එම නැත්ම්න් සිල්ගුණදම් අනුගමනය කළලා දිවියලෝකෙ මට ඉක්පතින්ද මාන කරන්නකිට එහම මාන කරන්නෙත්න. සර දුකින් එතරවෙන්ට මහන කරන්න කියවගොත් තමයි මහන කරන්න. ඒවා කී සරයක් කියනවාද. දැ ඕනෑම කාරයයක් පිබඳ ඔ ලොකුලොක විනේ කරර්මෝල්දවුණන තුන්වතයාවයින්න කියන්න. හම.ක රජයේ යම්යම් දේවල් පාර්මේන්තිය කියවනකොටත් තුන්වතාවක් කියවල. නමුත් මෙතන පැවිද්ධ ඉල්ලන තැන හයවතාවක් කියනවවා. නැ. ඉමංකාසාවන් ගහෙත්වා කියලා තුන්වතාව කිය. ඒතන් කාසාාවන් දත්වා කෙල්කු මතාවක් කිය. එතකොට හයවතාවක්ම කියන. එතකට දැඩිකරලා තියෙන වන හයවතාවක්ීමෙන් දැඩි කරලා තියෙනවා. අනිත් කාරණය තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍රයක් දේශනා කලා පබ්බජ්ජා සූත්‍රයේ.ඒ පබ්බජ්ජා සූත්‍රය කියන එක සඳහම්වෙෙන්නේ අතීතයේ යන්තාප කුල පුත්‍රයෝ සම්බුද්ධ ශාසනය පැවිදි වුණානම් වර්තමානය පැවිදිවෙනවනම් අනාගතය යම්තාක්පුලි පුතරයෝ පැවි බෙනුවනම් ඒ සියලුම දෙනා පැවිදිවෙන්නේ ඒකම පර්මාර්ථයකටයි. මොකදද සතරක් වු ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඒ හැම කෙනෙක් පැ. තකට අපට වේෙනවා පැදිලි වෙනවා පැවිද්ද කියන්නේ මකක්ද. දුක්නිි වන ප්‍රතිපදාවේ. දමන් කිරීමටම පැවිද්ද කියලා කියයි. හොඳ පුංචි කතාවත් තියෙනවා එක්තර තාපසයක් වනන්තරයක ගල්ලනක තපස්රකිමෙන් ඉන්නවා. ඒ තාපසය වාසය කරන කුටියට ගල්ලට පහලින් ලසන පොකුුණත් තියෙන පුංචි පොුණක් මේ පොකුණේ නිෙළුම්මල් හොඳ ලස්සන්ට පිබිලතිනවා. මේ තාපසය නාන්ට ගිහාම අර පොකුුණෙන් නාලා. හොද ලස්න්න නලුම් ලක් පිපිල තියෙනවා දැකලා මේ නෙලුම් මල සෙපගන්නවා.. සිපගත්හම එතනෙහිටපු රුක්ෂ දේවතාවේ දෝසාරෝපනය කළා. ඔබ තාපසීක. ඔබ හොද එයම් හොඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරන කෙනෙක්. කයවචන දෙක සංවර කරගෙන ඉන්න කෙනෙක්. ඔබ වැනි කෙනෙකුට නොහෝබිනා වැඩකුයි මේ කලේ. කියලා දොස්කී පසේ තාපසිය නි සද්ද වෙලා මේ කහගෙන හිටියා. ටික වෙලාවක් යැනකොට එතිෙන්ට බැද් දෙකාාව. මේ වැැද්ධ පොකුණට පැන්ල නෑවා. නාලාර මල්තික ක්කූම කඩාගත්තා නෙලුම් අර ටිකක් ගඩව ගත්ත ඔක්කොම එකට බැඳකිට යන්ද කියිය. එතකොටර දියවතාවක් කිසිම කතාවක් නෑ. පස්ේ දීවතාවට කතා කර හන තතාපසිය. දැක්කනේද බැද්ද කරපු වැඩි. මම අර මළත කිසි හිංසාවක් කලේ නෑන. මළ කැඩුවත් නෑ. මල් පෙත්තිවලට හානියක් කළෙත් නෑ. වර්ණයට හානියක් කලෙත් නෑ. එක සුගන්දට හානියක් කලෙත් නෑ. මමඒ මල සිපගත්තා විතරයි. ඔබ මට දොස් කියියනු. අර බැද්ධ කරපු දේ දැක්කන්න. ඇයි බැද්දට දුස්කිවෙන ඇති. එතකට මේ. ඒතාව කතා කරල කියන ඒ බැද්ද කියන්නේ නිකං හිස් මිනිියෙක්න හ ඒමිනිට ඕනු වැඩ කරන්න පුළුව ගොනම වැරදි වැඩක් කරන්න පුළුව අපි එයාගෙන කතා කරන්න. අපි කතා කරන්නේ උබහන්සේ වගේ මේ ප්‍රතිපත්තියකට බැසරගෙන ඉන්න කෙනෙක් අතින් බරදක් කැලුත් ඒක ස්සාම ලොකුවට පේන එක ලොකෝට පේන ඒ නිසා උබහන්සේ අප මත්තේසු වජ්‍යයේසු බයදස්සාවිි කියන කරමේතයි වාඕ බි උපසත්ව එක කියන්නේ නුවන ඇති මිනිස්සුන්ගේ පැහැදීමට ලක්වෙන විදියට. අන්න ඒමයි පැවිදිජීවිතය පවත්වාගන්ට ඕන කියලයි සඳහම්බන්. ඉතිං අනිත්කාරණය තමයි දැන් අපට යම් යම් අවස්ථාවන් වලද ජනමාද්‍යුලිින් දකින්ට ලැබෙනෝ සමහර හාමුදුරුවන් වහන්සේලා. නොසරුප් පදියට සමහරවිට සිවරත් ඇැගේ නෑ එහම අපස එහෙමට නැත්තන් සිවර උත්සලා අල්ලාගෙන ම. අර මිනිස්සු මැදට පැනර කෑකූ ගහනුව. සමහරවිට ගිහිත හැඩිය සමහර ගහි තැත්තන්ට හැඩිය අංගරවිදිර හසෙන වස්ථාව හැසිර එක අපට දකිින් ලැබෙනු. එතකොට ඒ පැවිදි ජීවිතයේ පරමාර්තය පිළිබඳව වටහාගෙන තිබුණ නම්. ඒ ඔය සිද්ධිය වෙනුවද. ඒ සිද්ධිය වෙන්නේ නෑ. ය කල්පනා කරනවනේ මම පැවිද්දක්. මම කිසියම් සීලයක් ආරක්ෂා කරනු. සංවරත්තාය ශීලන් කෙලකිවටි සීලේ තියෙන්නේ සංවරයේ පිණිස කයිවචන දෙක සංවරය පිණිස. ශික්ෂා පද තියනවා. හික්මීම පිණිස කයවචන දෙක හික්මීම පිණිස. ශික්ෂ පත පනවලා තියෙනවා. මම මගේ ශේෂත්‍රයේ තුළයි කටයුතු කරටුවන්. ඒෙන් පිට පැු උත්හරයන්නේ. අර රජ්ජුරුවන්ගේ ඇත යුද්ධට ගිහා. තමන්ගේ හොඩවැල්ල කටහස්සේ උබාගෙන තමයි යුද්ධ කරන්නේ. ඒැන ජීවිත රගගන්නවා. ජීවිතය ආරක්ෂහ කර ගැනීම බලාපොරොත්ින් යුද් යම් අවස්ථාවක කට හොඩවැල්ල එල්ියට ගත්තන? ජීවිත ආසාවත්තැරිය දුදු දුටුවන්න පහර දෙෙන්න්න පටන් ගන්න තමන්ගේ පිරිිස්සත් පහර දෙෙනවා අනිත්තයටත් පහර දෙෙනවා ජීවිතයත් පිනාස වෙලාය. අන්න ඒ වගේ තමන්ගේ ශේෂත්‍රයෙන් පිට පැන්ොත් එෙහෙම පැවිද්දත් නැති වෙලා යන්න පුළුව.මෙනනිස්සුන්ගේ අප්‍රසාධයක් ඇතිවෙන්න පුළුවන්. එනිසා බොහෝදුරට දසදම්ම සූත්‍රයේ සඳහම්බෙන විදියට අනයෝමයේ ආකප්පුෝ කරණීෝ කියනකිීම. තමන්ගේ ආකල්ප සම්පත්තිය අනිත් අයගේ ආකල්ප සම්පත්තියට වඩා වෙනස් විද්‍යියකට කත කරන්නුවන්න. තැන් බුද්ධ කාලයේ බැලුවොත්ේම වෙනත් ආගමිකියන් හිටයන්නේ නිගන්්ඩයෝ අරවා මෙවා කියලා නංගුලින් හඳුන්නපු ආගමිකයන් හි ඒ ආගමිකයන්ට වඩ වෙනස්වෙන්ටුවන. තරක් ගහි සමමාජ ත්පතා පිෙනස්වේ ගිහිියන්ගේ ගති පැවතුම් ඇතිකර ගන්න බෑ. හරියට ගිහි සමාජයේ ආශරය කරන්නට ඕන හඳවාගේන සන්තූපමා භික්කවේ කුලාානි උපසංකමතු කියලනකිව හඳ හැමදාම අලුත් අද තියන හන මේ හෙට තිය හට තිය හ තර තිය හැමම අලුත්. ඒ වගේ සමාජයේ අලුත් කෙනෙක් පසයෙන් තමයි භික්ෂූන් වහන්සේ ආශරී කරන්ට වනු පරණ වෙන්ටොද නෑ අතීතය ඇදගෙන නාගණ් හොඳ නැෑනේද ඒ වගේම හරියට කන්දක් උඩට නැගලා පල්යා ප්‍රපාතිය දිහා බලනකොට අර කයයි හිතයි දෙක පස්සට ඇරගෙන තමයි බලන්නේ බැටලුත්ෙම ආඒ වගේ ගී සමාජයේ දිහාත් බලනකොට ඇය හිතයි පිටි පස්සර ගන්නකකු. එහෙම නැත්තන්ගේ සමාජයේයට වැටනොත් තමන් අමාරවැටන. ගියන්ගේ ගතිගුණ සිරිත්තරිත් තමන්තුල ඇති කරගානු. නොහො බිනා විදිට හැසිරෙන්ට පටාන් ගන්නු. ඒ විතරක් නැවේ සමහරවිට පැවිදධෙන් සමුගන්ට පවා සිද්ධවෙට එනිසා පැවිදි ජීවිතේ ඉතාමත් ොහොඳට බුදුරජාණන් වහන්සේ සඳහන්කර පපුවිදධයට. ඇතිිපත්ති මාර්ගය අනුගමනය ක්‍රමින් පැවිද්ධයේ පරමාර්ථය මොකදද කියලා දැනගෙන ජීවිතයේ පවත්වාගන්න වනන් එක තමයි ඉතාමත්ම වැදගත් පෙන්. අප සන්නා නම්බා පසාදාය පසන්නා නම්බා බිහිෝ භාවාය කියලා බුදුහාමුදුරුව සඳහන් කලානේ නො පැහැදුනුවා අගේ පැදීම ලැබෙනු. පැහැදිච්ච යි වැඩි වැඩියීම් පැදිනවා එහම පැහැදුනහම තමන්ට ජවිත හොඳ පවත්වා ගෙන අන්න පුුවන්කම ලැබෙනවා. එනිසා පැවිදි ජීවිතය කියන එක බෝම වැදගත්තිකක්. තමන්ටත් ශාසනයටත් එවගේම සමාජයටත් විශාල සේවයක් කරන්න පුළුවන්. පැවිද්දිකුටු විශාල සේවයක් කරන්න පුළුවන්. පැවිද්දාගේ කාරය භාරී පිළිබඳු සලකලාා බැලුවත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තිීනිමානි භිකවේ. හති කාරිභාරයේ අධශීල සික්්හ සමාදාාන අධිචිත්ත සික්කා සමාදාාන අධි පඥ්ඥා සික්කා සමාදාාන පැවිද්ධගේ කාරිභාරයේ ඔය කරුණුතුන්රට ගුණු කරලාතියද අදිසීල සික්ෂාව හික්මෙන්න්ටෝන අධි චිත්ත සික්ෂාව හික්මෙන්ටෝන අධි ප්‍රඥා සික්‍ෂාව හික්මෙන්ටෝන නමුත් ඉතින් බර්තමාන සමාජි හැටියට බැලුවොත් අපට විශාල සමාජයේය පිළිබඳවත් ලොක වගකීමත් තියෙනවා දුස්්චර්තයෙන් මොදෝලා යහපත් මාර්ගයට යොමු කරන්ට භික්‍ෂූන් වහන්සේට ලොකු උරුමයක් තියෙනවා ඒක බුදුරජාණන් වහන්සේගින්මයි. ලැබුණ චර්තභික්කවේ චාරිකා බහු ජනහිතයි බහු ජනසුකායි කියලා චාරිකාවේ හැසිරිලා ධර්මය දේශනා කරලා එයයි යහපත් මාර්ගගේයට යොමු කරන්නට ස්වර්ග මෝක්ෂම්පත් ලබාගීමට. වස්ථා දාරල දෙදන්නෙකි පවිද්දට කාරිභාරයක් පැවිල්ලා තියෙන එ නිසා පැවිද්ධගේ කාර්භාරය අංකක තමයි අආධ්‍යාත්මය කාරීභාරයහ තමන්ගේ මානශ්‍යක ගුණධර්ම වැඩිදවුණු කරගන්න එක ස්‍රද්ධහසීල සුළුතතියාග ප්‍ර්ඥාදී ගුණධර්ම එබගේම ධ්‍යානාභිතඥාදී මාර්ග පලාාදිය වඩාවර්ධනය කරගන්න එක තමා පළවෙනි කාරිභාරය පීළඟට ධ්‍යාප කායබාරය ධර්මදේශනා කිරීමත් අධ්‍යාපන කාර්භාරය බුගන්නන එක විතරක් නෙවේ ධර්මය කියලා දීලා ගැම්රු ගැඹුරු ධර්මකරම පිළිබඳු අවබෝධයක්ක ලබාධනක ය අධ්‍යාපන කාරිභාරය. එවගේම තියෙනවා ආගමි කාරිභාරය. තමන්ට තමන්ගේ දායකයන්ගින් ගැපෙන් පරපටි බද්ධ මේ ජීවිකා කිය ලකිව්වන. එනිසා මේ. නිත් අයි වෙන්වෙන් තමන්ගේ කාලේ කැප කරන්න සිද්ධ වෙනු. ඒයට ඒගේ බණරි බනට පිරිතට බෝධි පූජාවට මළගෙවල් සිද්ධ වඋනාාම ඒවටත් ගිල්ලා ඒඒ කටයිටු සිද්ධ කරට වෙනවා. ඒව ඇවිල්ලා ආගමික කාරිහා ඒහැම තැනකදිම පුද්ගලින්ව ධර්මයට නැබුරු කරකට අවස්ථාවතිය නේ දතසාාව තියෙනවා ඒවගේම ආර්තනික කාරි වාාර. ආයතනික කාරය භාරය කියලා කියන්නේ තමන් ගත කරන පැවි ජීවිතය භික්ෂු සංස්ථාවක් වසේටය පවතින් එතකොට භික්‍ෂු සංස්ථාව දිගට පවත්වාගෙනයන් ෙබේ. එනිසා මහන උප සම්පදා කිරීම ඒ බිනේ කර්මාදී දේවල් කරලා මේ ශාසන ධර්මය දිගින් දිගට පවත්වාගෙන අයන්ට ඕන. එනිසා ආතනික කාරි භාරයකුත් අපට සිද්ධවෙලාහහිෙන කරන්න. ඉතින් ඔය කියපු කාර්ය භාරයන් සම්පූර්ණ කරගෙන. බර්තමාන කාලෙ හැටියට පැවිදි ජීවිතය ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දා බලාපොරොත්තුව නිකොමද ව්‍යක්ත බිනීත ලිසාරද්ද බෞස්ෘත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්නවෙන්ට ඕන හාම්දුර කෙනෙක් වුුණාම. ආමුදුරුව විතරක් නෙවෙේඋන්හන්සේගේ සස පිරිස ික්ෂු භික්ෂනි උපාසක උපාසිකා කියන. ඒ සිල්ුවනක් පිරිසම ඒ අතල පත්ෙන්ට ගන. නමුත් අද දැන් බෝ කාලයක් ගත වෙලා ඒ ශාසනික පිළිවවෙට ටිකෙන්ටික අඩු වෙලා ගිහින් තියෙනවා. අද වර්තමානය කාලී හැටියට මංහිතන විදිියට සිල්වත් ගුණවත් උගත් බුද්ධිමත් හාමුදුරුකෙනෙක් පෙන්ටුව සිල්වත්කමත්තියෙන්ට ගුණවත්කමත්තිෙන්ට ඕන. දැන් අපි සිල්ුවත්කම කියලා කියන්නේ. සමහර උද වේෙන්වා සිල්ුවත්කම තියෙන ගුණුවත්කමනේ. සහර උදවීන්නවා ගුණුවත්කම තියෙනවා සිල්වත්කමනේ. දැන් අපි පානාාතිපාතා වේර්මණී කියලකිීපුහම සතුම් මැරීමෙන් බලකිනු. එතකොට ඒක සිල්වත්කම.ඒ සත්්‍යයන් කරේ කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් යුත්ත වෝ කටයුතු කොරන ඕන එක තමයි ගුණුවත්කමනේ යමකින් බෙ වෙනකොට. උතුම් ගුණධරමයක් තමන්තු වැඩ සිල්ුවත්කමයි ගුණුවත්කමයි කිය ඒයි. ඉති ඒ නිසා සිල්වත්වෙන්ට ගුණුවත්වෙන්ටන උගත්වන්ට බහු රෘත කියලා හඳුන්ම වේකන තමන්ගේ පෙත්තිකයේ විසය කියලකිවේ පිය මුතුම් මෙත්තන්ගේ පරම්පරාවෙන් ආපු ඒ බිසේ තමයි ත්‍රිපිටක බුද්ධ වචන හ අපට ලැබිලා තියන ඒ පිළලිබඳප හොඳ අවෝධයක් දැනුම වැටහීමක් තියෙන්ට ඕන ඒ වගේම බුද්ධිමත්වෙන්ට ඕන අද හොඟක් අය හිතන්නේ විිශ්වවිද්්‍යාලයකට ගිල්ල උපාධයක් පාසුනාම ය බුද්ධිමතයක් කියලා හිතනවා ඉතින් අද ඒ වගේ අයි හුඟාකින්නඕන සමාජ ඒ වනාට දුස්්චර්ත වැඩි ් බුද්ධිමතා කවදාවත් වැරදි වැඩ කරන්නේ දදිවැට ලින් බැලකකිච්ච ක ෙත් මයි බදධිමතා කියලා කියන්න ඒ එකන ලබාගෙන තියන උගත්කම නි අරදිව පාවිච්චි කරන්න ඕන හැකියාව. අද හොගත්දුරට උසස් අධ්‍යාපනයක් ලබන්ට එබඳු ආයතනයකට ගිහාමො නවක වදදී අරෝම මෙෝ බිවිධ දේවල් තියෙනවනේ. එනිසා බුදුහාමුදුරුව අපට දේශනා කළේ ලැජ්ජා බෛධක ආරක්ෂා කරගන්න කියලායි. නමුත් අතේෙන්ට ගිහාහම වෙන්නේ ලැජ්හාබයි නැතිවිලාය ඒ කරන ක්‍රියාවන් වොලට සම්බන්ධ වනහම ලැජ්ජා බයි නැතිවෙන. ලැජ්ජාබයි නැතිකර ගත්තු පුද්ගලයාට ඕනෑම නරක වැඩක් කරන්න පුළුව. එනිසා ඒ ආයතුන් ලලින් බිහිවෙන්නේ බුද්ධිමතුන් කියලා ප්‍රශ්නයක් මති එනිසා සිල්වත් පෙන්ට ඕන ගුණුවත් පෙන්ට ඕන ගත්වෙන්ටත් නෑ. බදධමත්වෙන්ට ඕන අන්න එබතුූ සඟපරපුරක් පින්වානං එක ලොකු ආශීර්වාදයක් කියන එක තමයි අපට හිතාගන්නඩ තියෙන ඒමයි අද දාවසේ අද මේ වර්තමානයේ අපිට එවැනි සඟපරපුරක් නෑකන්ඩ පුළුවන්ද කියලා අපේ පින්නන්ත අයම අපේ නායක හාමුදුරන්ගේ ධර්ම විවරණය තුළින් අපිට බලාගන්ඩ පුළුවන් අද මේ වෙනකොට හැමදිනාටමත් කල්්‍යයානමිත්‍රකම් සපයන. තමන්ගේ ජීවිතත් ඉතාමත්ම නිවැරදි කරගෙන කටයුතු කරන. අරන්න සේනාසනවල වැනි තැන්වල පිළිවෙත් පුරන. ඒවගේම සමාජීවසයෙන් සේවය කරන. ප්‍යියක්ත විනීත විශාරද බහස්ෘත ධර්ම ධර්මයන්හි පිහිටි භික්‍ෂූන් වහන්සේලා අවශ්‍යනං හොය ගන්නි පුළංකමතිය නවා ප්‍රශ්නතිහෙන්නේ මේක හොයන්න හම උන්වහන්සේලා හෙවීම පිළිබඳව විශේස මේ සමාජ මාධ්‍යවලට කිසිීම කුතුහලයක් නෑ අප සතම ලා ඒකතා ප්‍රශ්නතියන්නේ වැඩිපුර න්න අනමුත් හැබැයි අර කොහේ හරි තැනක කාට්හරි වැරදීමක් සිද්ධ වෙලා. බීමත්කමකින් හෝ සිවුරෙන් භාගයක් ඇඳගෙන හරි මොකක් හරරි විකාරයක් කර පුහම ඒ හැමතැනම ප්‍රචාරය කිරීමේ යම් කිසි ආකාරයක වැඩ පිවෙලක් තියනෙන. ඇැනමුත් අපේ සන්නස මංමේ විමසන්ඩර් හදන්නය වහන්සේගෙන් දෙවැනි පැනය. ඔය කියන භික්ෂුව දකිනවා කියලා හිතුවොත් අපේ සන් වහන්ස බුදු පාණන් වහන්සේ ඔය කියෙන භික්‍ෂූ දකිනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට විනේ පනවල තියන්නේ. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූත්ය අහිමි වෙනවා කියලා කාරණ හතරක් දෙසනා කරන තියෙන පාරාජික හතර ඒක තේරුම අපේ සන්නහ දැම් බීමත්ව මට අනුදන්න මේක හරි කියලා කියන්න හදන වන්නේ වෙයි සමාජ සම්මත වසයෙන් තියන වැරැද් දෙෙන් බොහෝ පාපයක් සිද්ධ වෙන. සුරාපානය කෙනෙක් අධිකපාපයක් පැවිද් දෙයින්ද ගැෙන කටයුතු කිරීම අධිකපාපයක් ඒවගේ කටයුතු කිරීම දායකයන්ගේ බොහෝම වටිනාදේවල් එයා හරියට කැපකරලතමයි පැවිදි අාව පෝෂණය කරන්නේ. ඉන්න සේනාසනය පවා ඒ පෝෂණ කරන්නේ හරියට මන්ගේ හදගත්ත නැති මිනිස්ස සේනාසන දරූජකන ව හරියට හාරයක්ග ැතිමනිස්ස ධානයට අරගෙන එන්නේ තමන්ගේ දරුවන්ටවත් කණ්ට දෙන්නතුව. මහා වටින දේවල් රස්සම සූලු ගෙනල්ල පෝජා කරනවා ඇතින් භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය පිබඳව ජීවතවෙන් ඔන විදිහ ගැන බුදුපාන් වහන්සේ දේශනකරපොලාවේ සමහර භික්‍ෂුණන් වහන්සේලාට ලේ වමන ගියා කියලා කියන ඉ ඒ තරමටම භානක දෙයක්. එතක ප්‍රේත විෂේත්ම. ැ ික්ෂ ේයා ගලා ගෙනෙ න්න පාතරයක්ති වව සිවරත්තියවා ගිනිිගන්නවා ගිනියන් වෙච්ච මේ පාත්‍රයක් සිවරත්තින ඒගේ භයානකම පාපයක්තියනවා. ඒ ඒ පාපය උන්හන්සේ කොහැරි ැන ගඳගෙනඒ පාපය කරගන්නවා නම් ඒක කරන්න දෙයක්න අනවබෝධයෙන් හරි උනුහාරයකින් ඒක වෙනවා අපේසවන්න මං කතා කර න ඒ එක වෙන ඒක අනිත් පැත්තක් ගැන. යම්යම් අය මේක දැකලා දැනගෙන හරි නොදනුවත් හරි එයාට ඇති භික්‍ෂුත්ත යන්න. එයාට ඇති මේ ඔන්නහ එයා මෙයා කියමින් කතා කරමින් සමහාර අපේ සහස් ම දැකතින මෙයා අල්තයෙන් බිහිවෙලා ඉන්න බවලත් පරම්පරක්කින්න. ඒගැන මේ ස්තීන් කොට්ටාසයක්කින්නවා. මේ අපේ තරුණ ස්වාමන්හසලා ටිකක් ට්ටු කලා උන්වහන්සලේ ෝන එකක් පවිච්චවරො උන්හන්සලාේ මේ ෆෝන එක ටියක් වැඩපුර කරනවා දක්කො. එයා මෙයා කියලා කතා කරන අන්න එහෙම නිකං සස්භාවයක්ති නවා. එතට ඔබහන්සේ දන්නමං හොතරපු දන්න වහන්සේ සමාජ සීලි ගෞරන නායකස්වාමීන් වහන්සේ නව. තර මේ තරුණ ලමයි කියවන මේ මල්කඩනවා කියලා ඔවහන්සේ දවා ඉස්සර අපි මල් කඩුපයකට නෙව මේ මල්කටනවා කියන්. ඉතින් මේමන්මට මක එදසක් මේ ඇහුන මේ ළංගද දවසක තරුණු භික්ෂ වහසේ නමකට කියනව මේ ස්ත්‍රිය කියන යයා මල් කඩන ඇති කියලා. ඉති එහෙම එයාලගේ තැනට දාගට හදන පේසන්නස. මම ආය අහන්නේ අදනයක් ඇදගත්ත බීමත්වෙච්ච පුද්ධගල භික්ෂූන් වහන්සේ නමක්. තවත් කෙනෙකුට පරුස වචන කියල බයින. මෙතෙන්ට වඩිනවා සම්ම සම්බුදු පයණන් වහන්සේ. උන්වහන්සේ භික්ෂමයා භික්ෂුවක් නෙවේ කියලා ඥත්තියක් තියෙනවා නං පාරජික හතරටකයිතිවෙන්න ඕනේ. තම පාරජික හතට එකකයිති නෑ. එකැන උන්වහන්සේට තාමත් හික්වෙන්ඩ නිවන්දකිඩ. ඒ පැවිද්ධ තුළ හික්මෙන්ට හැකියාව තියනවා තිය ඒක ඒක බුදුරජාන් වහන්සගේ මහා කරුණා ඇහින් දැකලා හැබැයි සියුම් තැකනුත් පාරාජිකාවෙන දේවල් පාදයකට වැඩි දෙයක් හොරකංකරන වූ තොරකං කරන්න අනදුන්නත් එහෙම එකකුත් තියනවා. ඉතින් අපේ ගිහි ඇත්වෝ මේවා හදාරලා මේ තමන්ට අදාලා නැතිවිදියට සියලු භික්ෂූන් වහන්සේලාට මේ ගැරහීමෙන් අපේස්න් වහන්ස ලොකු පාපයක් කරගන්නවා කියයි මගේ අදහස අනිත් එක තමයි අප එහෙම අයිතියක් තියෙනවාද ගිහි ඇත්තන්ට තියා ඔබහන්සේට අයිතියක් තියවාද යට භික්‍ෂුත්වයක් නෑගල ගතා කරන්න පේසව එන්නස බුදුරජන් නොකර ුද අපට කරන්න බැකල මගේ අදහස ඇත්තෙම වර්තමානය සිද්ධ වෙන සිද්ධීන් දිහා දැකපුහාම සමහර උදබිය බොහොම පහත්විදියට භික්‍ෂූන් වහන්සේලාට කතා බා කරනවා එ අපට අහන්ට දකිින්ට ලැබෙන. ඇැමති යාකරපු වර්දේතියන බරපතලකම එහෙමනැත්තන් ඒ වරදේතියන ලිහිල් බාවී පිළිබඳව පැටහිවක් නැෑ. එ ටැන් අපේ කශ්්‍යප හාම්දු්‍රණන් වහන්සේ කීපු ඉදියට භික්‍ෂුත්තය අහිම වේන ප්‍රධානකාරම හතරක් තියෙනවාන පාරාජිකා හර මයිතුනා දින්න දානංච මොනුස්ස විග්ග උත්තරරි. එතකොට මෛතුන ධර්ම සේවනය කිරීම. ස්ත්‍රීන් සමඟ බරදවා හැසිරීම එම නුදුන්දේ පැහැර ගැනීම. අධාධන අදත්තාධානය කියලගන්. එළඟට මනුස්්‍ය භිග්හ කියලකිවේ මනුස්්‍යයක් මරණයට පත් කිරීම . අනිත් එක තමයි උත්තරී මනුස්ස ධර්ම ප්‍රකාශ කිරීම තමන්ළඟ නැති මගඵල ආදී දේවල් තියෙනවා කියලා ප්‍රකාශ කරන. ඉතින් ඔය ප්‍රධාන වැැර දිහතර. ප්‍රධාන බැරදි හතරට අවුනුොත් තමයි භික්ෂුත්තේ සම්පූර්ණයම නැති වෙලාය අය මේ ජීවිත කාලේ භික්ෂුවක් වට බක්ෂුවක් වට බැවප සම්පදාවෙන්ට පුළුවන්කමක් ආය ඇතම නැ එ. එළඟට සංගාධශේෂ ධහතුනක්තියන ඒවයි එක කියන්න බැහැ ඒ සංගාධිශේෂ දහතුන ධාතුනෙන් එකක් හෝ දෙකක්හෝ කියීයක්ක් හෝය අමකිසිකෙනෙක් අතින් කැඩෙනවනම් ය දුස්සල පුද්ගල බාට පත. එතකොට අනිත් ශික්ෂාපද නිසගි පචිත පාචිත ඔයයාදිි වසයෙන් කොටස් කරලා දක්වලා තියෙනවා. ඉති ඒවගේ ශික්ෂාප දෙයක් කැඩනොත් ඒවට ප්‍රතිකර්ම හොම ඉක්ම නිකර ගන්න පුළුවන් ය වැද්්‍යෙ සලා පිරිසිද්ුව වෙන්න පුළුවන් සංගාධිශේ සාපත්යකට පත්වනොත් වත්මානත් පුරල අභාන කරම කරලා පිරිසිද් වෙන් ඒකට සංගා වහන්සේගේ අව්‍යථාවය තියනවා ය පාරාජිකා වනුත් එහප කරන්න බැ. ආාරාජිකාවත් ගී එක් වෙන්ටෝන හමනත්තං උපාසකෙක් වෙන්ටෝඕන හෙමනතන් සාමනේරයක් වසයෙන් ඉන්ටපුළුව හම. නමුත් අර කලින් තිබුණු කිසිම දෙයක් තමන්ට උරුමනය සංගය වහන්සේගේද සංග වහන්සේ සෙන් ඒ සංගසාතු දියපොලොෝල උරුමේ තමන්ට නෑ. නිලතල තමන්ට නෑ ඒවා තියනවා කියලා පෙන්වා පෙන හිටිටත් හොඳන එකලොක වැර දක් න ක් ඒ කරන්න. ඒවගේම තව ලොකු වරදත් තමයි එබතු සතරපාරාජිකාවන්ට පත් නොවිච්චි කෙනෙකුට යම්කිසි කෙනෙක් චෝදනා කරනව නම් මේ භික්‍ෂූන් වහන්සේ මේ ආවල් පාරාජිකාවට පත් වෙලා ඉන්න කියලා ඒකත් ලොකූ පාපය කන්නහ යත් මහහොරෙක් වසෙන්කි ර ප මහුරු පස් දෙනෙකෙන් එක්ක නෙත්තමයි ඒ බොරුවට චෝදනා කරනවානක් ඉති එයාට හරියට තේරුම්ගන්න පුළුවන් වුණාද. දැක්කද කියලා ඒ විමසලා බලන්ටුවන කාරණය. අනිත්ෙක ඔ මත් පැන් පානය කිරීම බොරුකී මාදී දේවල් පචිති ඇත් වොල්ටයි හවන්න ඒ ඇවැත් දෙසල පිරිිසිද වන්නට පුුවන් එකන රෑකින් වත් ැී සිටිට පුළුවන් තමට සංගර වෙලා ැගි ිට පුළුවන් තමන් බරද්ධ තරුම් ඇැගෙන අච්චයන් අච්චේතු දිස්වා. යතා කම්ම පටිකරෝති දියේව පාටිකංකා කියල නැගීවි යම්කිසි කෙනෙක් වරද වර්ද වසයෙන් දැෙනගෙන. ඒකට ධර්මානුකූලූ ප්‍රතිකර්ම කරන වනන් යායට මේ ශාසනය දියුණු වඩ පුළුව. එනිසා එබඳු වැැරදි සිද්ද වඋනා හම අපි ඒ බැරද්දේ තරාතරම මුකද කියලා හරියාආකාරෝ දැනගෙන තමයි චෝදනා කරන්නටුව. නමුත් කෙනෙක් කරපු වර්දක්දියා දැකලා අපි අපේ හිත දූෂිත කරගන්න වනම්. ඇි කර ගන්න ලොක ක්සලයක්න හර එක අවස්ථාවකදී යම්ෂ හාමුදුරු නමක් බිණී පොති තියන්නේ මත් පැන් පානය කළ මත් පැන් පානය කරල් දැන් හොඳටම මත් වෙලා බුදුහාමුදුරුව ඉන්න පැතලත් කහුල් දෙකතද පස්සේ බුදුහාමුදුරු මෙතමය දැකලා කියනවා මෙයාට හොඳ ඉරදුරි පාතිහාරය පවා පා් පුුවන්කම තිබුණයි අදනිකම් මේ ගැරණියක් ව තත් පත්වෙලලාන්න. බදුහාන්දුරන් වහන්සේ මත් පැන් පාන කිරීමේ සික්ෂා පදිත් පැඒ නිසා ය මත් පැන් පානය කරපුහමේ ඒ මගාර වගෙන ඇවති ඇවත් දෙසල පිරිසිදු වෙලා තමන්ට ආයතින් සංවරේ හිටන්ට පුළුවන්කම තියනවා ඒ හොඳයි කියලා කියන කෙන අපි කියන්න ඒ ඒවා අත්තර ඉන්දෝන අපි මහනවුනේ ඇයි පැවිදනේ ඒ වැරදි දොස් අඩුකර ගැනීමේ බලාපොරොත්තුව ඇත් ඒවනු මත කි ඒවානු මත කිරමක් නෙවෙයි නමුත් එහෙම එකක් වඋනානං ඉක්මනින් ඒකෙන් සංවර වෙලා නැගී සිටිට පුළුවන් බුදුරජා වන්සේ මානුසිකත්වය අපිට ලබා දීලාතියෙනනේ ද ලබා තිය බුදුරජාණන් වහන්සේ ධර්මය පිළිබඳ මහා ප්‍රඥාවෙන් යුත්තයි ශප්තයම් පිළිබඳ මහාකරුණාවෙන් යුදත. හ ඒ නිසා ඒ බැරදි කර පුද්ගොලයෝ වැරදි හදාගෙන නැවත ඉදිරියටටනවනම් ඒක තමයි තාමත් බැදගත්වෙන්. ඒකට අවස්ථාව තියෙනව ශසන. නැවත නැවතත් වැරදි කරනවානම්. අ එහෙමත් ඉන්වා සමාජය එ පොච්චර කිව්වත් කියද යහන නෑ ඒ වැරද්ද නැවත නැවත කරනවා. එතකොට යා පාපිෂ්ට පුද්ගලෙක් පස්සෙන් තම සලකන්න. නහෙමයි ඒක දිට්ට දම්ම වේදනයේ වයි ඉන් පසුවිතින්ගේ කර්මය කර්මය ගනයට යන සිද්ධ දිිට දම්ම වේදනී වසේ නුත් ලැබෙනවනේ හමලෝ වසයෙන් මනිස්සුන්ගේ අප්‍රසාධීයට පත්වෙනවා ත කාලෙත්තයමනේ මනුස්සා උදජායන්ති කීන්ද වවිපාචන්ති කියලමින් පොටද මිනිස්සුත් ගෝසන කරනවා එ හොස් කියනවා දැ සමාජ මාධ්‍ය ජාලල සමහට ඒක තමයි වෙන්න එත් එකක අත ම. ඉතින් ඒ නිසා තමන්ගේ පැවිද්ධ නීරෝගි මත්ව තියාගන්නට තමන් දැනගඩුව එ ඒ තමන්ත පැවරියදයක් එ ඒ වෙන කෙනෙක් විසින් කරන්න බැහැ තමන් දැනගණ්ට උන් කරන්න කය නිරෝගීව තියාගත් හොඳට පැවිදින්න පුුවන් හොඳට කතාරන්න පුුවන් හොඳ හාරගණන්න පුුවන් හොඳට ජීවත්වන්නටවා ඒගේ පැවිද නිරෝගීව තියාගත්තවත්? පැවිදදෙන් කළ හැකි තමන් අනුන් දෙපැත්තම යහපත් බවට පත් කරන්න අපේ ගෞරුනිය ස්වාමින්න් වහන්සේ මතක් කරන්න ආකාරයට කටයුතු කරන්න පුුවන් ති ඒක හින්දා මේ බොහෝම වගකීමක් තියෙන මහිතනය ලෝකයේ දුර්ලබම අවස්ථාවක් තමයි කෙනෙකුට මේ පැවිදත් එක ලැබෙන්න්නේ අපේස්වන් වහන්සේ විශේසයෙන් අපේ මේ සාමනේර ස්වාමන් වහන්සේලා ගැත් මට වහන්සේත්ක යමක් කතා කරයතු මේ පොඩිස්වාමින්න් වහන්සේලා පිබඳ මම දකිනවා අපේ සයිනන්ස්මේ අපේ සමහර මව්වරු ඉන්නවා විසේසේ විහාරස්ථාන වෙල්ල ඉන්න මේ කුඩාස්වාමින්න් වහන්සේලාව ලගුකොට සලකන ලඟකොට සලකනක් කියන්න අපේ සන්සමේ උන්වහන්සේලාට මේ අගෞරුව කරනො නේ නමුත් අවේලාව අහාර ගිහින්දෙනවා මුදල් අතට ගිහින්දෙනවා තමන්ගේ පුතාවගේ සලකන වනේතින් මේ ගෙදර ඉන්න ළමයාවගේ අම්මතාත්ත නැතුව ඉන්න ලමයන කියෙලා එයාලට තේරෙන්න්නේ නැ අම්මතාත්තා වගේ කෝටි පොෝටි ගුණය කරුණාවක් මෛත්‍ර ඇතින බුදුරජාන් වහන්සගේ අයටතේීමේ ඉන්න එකර තේෙරෙන්න හැම මේ උපාසක අම්මලාට. තමන්ගේ දරුවගේ සල කල හිලා ඔලුුව අතකනමක දහසදක මූුණල්ල මිරිකනවා මේ. ආදරයට ඉතින් ඒ වගේ අපේ ස්වාමින් වහන්සේ කුඩා ස්වාමින්න් වහන්සේලාට පිරිවෙෙන්වොලන්න හරස්ථාන ඉන්න ස්වාමින් වහන්සේලාට සීලවන්තකම සහ ගුණවන්තකම ආරක්සා කර ගැනීමේ ප්‍රශ්නයක්ෙන අර අම්මයික කරන්නේ. නරක අදහසකින් නේ එහම අදහසකකින්නේ සීලවන්තකංගුණුවන්තකන්න නැති කරන්න නෙේ නත් භික්‍ෂන් වහන්සේගේ නැතම් පැවිද්දාගේ මේ සාමනයට භික්ෂුවගේ තියන වටනාකමන දැනගෙනන කියලා මගේ අදහස ඒ පිළිවත සැබෑටම වහන්ේට මේ අපේ විශේසේ මවරුට දෙද ති නවාද. ඔ ඇත්තම අපේ පොඩි හාපදුරූ පැවිදිි වනාට පස්සේ ශීලගුණක පිටලා ඉන්න කැනෙ උන්වහන්සේට අප කියන්නේ පබ්බජ්ජා දසසිීල්ලි කියල කියන්නේ ආරක්ෂා කරන සීලය ඊට එහාට අපි හඟත්දිනත් දන්නේ නෑ. එඒ අප පාසකම්මල දන්නේ නැ. පබ්බජ්ජා දසශීල්ලයේ සමුපනස් සාකාරයකට ආරක්ෂා කරන්න කිවන්නේ එ සීලය ශික්ෂාපද ඔයාදි වශයෙන්. දඩ එ ඔය ආදිවසයෙන් සමපනස්සාකාරයක් තියනවා.ඒ සමපනස්සාකාරයේ පිළිබඳු වැැටහීමක් නැතිකම නිසා තමයි අර දරු සෙන හසට ඔය වගේ ක්‍රියා සිද්ධ කරන්න. ඒවැයි භික්‍ෂූන් වහන්සේටත් බරදක් සිද්ධ වෙනවා කියන එක ඒයිත් තීරුන් එරන්නේ.ඉතින් විශේෂයෙන් මෑනිවරු කල්පනා කරන න බුද්ධ ශාසනයට අපේ පුතා පූජා කළ උන්වහන්සේ සීලගුණ ධර්ම ආරක්ෂා කරගෙන හොඳින් පිළිවෙත් මාර්ගය ගමංකලොත් අ කතාවටත් කියනවානේ පරම්පරා ගලන මේ සුගති ගගමී වෙනවා අන ඒ නිසා ඒ අය නොමගට පෙළඹෙන විදිට බැරදිවලට අසුවෙන විදිට හිත හදන්ත යන්ට හොඳන එහම යා නිර්මල කෙනෙක් පිරිසිදු කෙනෙක් සංවර සම්පන්න කෙනෙක් එනිසා අපේ දරුවා බුද්ධශාසනය පැබ්දිි කරලා අපි බලාපොරොත්ති වෙන්නේ මීත වඩා හොඳ යහපත් තත්ත්වයකට පැමිල්ලා බිශාල සේවයක් කරයි කියන බලාපොරපෘතිය. ඉතින් අප ඒ දරුවම් පිළිබඳව යමක් දෙනවනං වනත් ලොකු ස්වාමින් වහන්සේගෙන් අහලයික කරන්න එ ඒක භික්ෂුන් වහන්සේට ගැලපෙනවද නැද්ද කියල දන්න ැහැනි. සමහර උදබිය පොඩි දරුවම් හම බිවිධ දේවල්ලුට කැමැති හෑන්පෝන එකක් වනත් ගැන දෙන්න කියල පුළලු. එහම කරනසට ම මේ එක ඒක තර මත කරන්න වහන්සේ හිතකට මක්ර. ඒ ඒටිකත් කර නොමෙනට ඒක තරන්න ට මුදලුද්දාලා දෙනවා හම දම කලා දෙවා ඒක ඇතම හානයක් ඒකෙන් බිශාල් හානියක් අද මේ දරු පරපොරටම සිද්ධ වෙලාතියෙන්නේ බිශාල හානියක්. දැම් මේ කාලේ අන්තර්ජාලයෙන් ඉගනීමට අවස්ථාව සලාෙනවනි ඒවා කොයිතරන්දුරට සාර්ථකෝ සිද්ධ වෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඒ දරු එපොමනින් අතර වෙන්නේ. ඇතර ය හයි ඒවට ගිහාම ඒවයි රසේ වැටු හම ඒගොල්ලන්තේ එක මහත් අයපතක්මයි සිද්ධ කරගන්න. ඒවගේ මතමයි හාමුදුරුවුත් මමත් දැක්ක දවසක් බස්සගේ නැගලා. මම යනුව අන්රාධපුරේයට අන්රාධපුරේයට යනකොට පිරිවෙන් යන පොඩි හාමුදුරන් වහන්සේල දෙනමක් ඒ බස් එකටම කොළු. පස්සේ එතන හිතපු මිනිස්සුන් නැකිතුවා පොිහාමුදුරන්ට ආසන දුන්නා. වාඩිවිච්චි මම්ම මල්ලටාතු දාල දෙ ම ත්ත හැන්පෝර්න් හැන්පෝන් දෙක කරගෙන අංගිලි ය හාට කරනවා මෙ හාට කරනවා මනවා බන්දන්න බනවා බනවා ද මටත් මහායිසේ රදයක් මේක ද බලාග දකින පොටත්. මිනිස්සුත් මෙහෙම බලාගෙන ඉන්නවා පොඩි හාමුදුරු දි මට මුකුත් කියන්න විද්‍යියකුත්නය අපි ගෙන ගුත්නෙවෙයි නමුත් බොහොම කලකිරීමට පත්වෙන්වා. ඒක තමන්ගේ කටයුතු හොගක් අත පස්සු කර ගන්න ඉගෙන ගන්න කටයුතු එවගේ බත් පිළිවෙත්තාදී දේවල් එවගේ තමන්ගෙන් ස්ටබෙන්ට ඕන ශාසනික කටයුතු හැම්මත් දෙයක් ම අත පසුුවෙනවා. එනිසා ඒවා මාධ්‍ය නෙවෙයි නරක ඒවා පරිහරණය කර හුදුවිියත සයම ඒවයි අභ්‍යන්තරයේ තමා නරක යි අන්තර්ගතේ. මාධදී නවේ නරකන්ර්ගතය අයිඩර් න්තර්ගතයේ නරක දේවල් තියෙනවා මිනියා නොම්මකට යොමු කරන ඒවට ගුදුරුණුත් එහෙම බිශාල අයපතක් සිද්ධ වෙනවා. ඒක තේරුම් ඇරගෙන තමයි අප කටයුතු කරන්නටඕන ඉතිං පිරිව නොල ඉගෙන ගන්න සාමනේර හා මුදුරුවන් වහන්සේලා පිළිබඳ ඒවානි නිසා විිශාල ප්‍රශ්නඇත් වෙලා තියෙනවා කියලා අපට මතකයි කලකට උඩදී එක්තර කොමට යෙකුත් පත් කලා ඒව හොල් බලටයම. හම කරන්න ගිහාමත් එතන මහා ප්‍රශ්න ඇති තිබේක පොහොම කිලවරු කරගන්න වලි කියීනක තම ප්‍රශ්න ලා කවුරුත් එකමු උනොත් කවුරුත් අනුකම්පාවෙන් කරුණාවෙන් නිවන් දැකීම අර්මුණනෙන් පැරිි විියච භික්‍ෂුන් වහන්සට අනුග්‍රාය දක්වන්නට වශකරන විනය කාරණ අපේ පින්නන්ත හොඳින් ඉගෙන ගත්තොත් මංහිතන්නේ යම්කිසි ආකාරයක මේ ගැටඩුවලට විසඳුමක් යොෝදාගණට පුළුවන් වේ ංහිතන්නේ. මේ නායග හමුදුරු මතක්කරා වගේ සහරයි කොච්චර දෝ සරපදය කරනවාද කියනවා නං මේ ශාසනය දෙරුවන් සහිත ශාසනයක් කියලා පවා ප්‍රසිද්ධ මාධ්‍යල කියන්නට තරමටම මිනිස්සුන් පෙළවිලා කටයුතු කර පවස්ථාත් තිබුණක්. ඉති කොහොම මුත්කමක් නෑ ඒ හැමඳනාම කෙරරි අප කරුණාවෙන් මෛත්‍රියෙන් බැලියයුතු තිෙනවා එකන්දා අපේ වගකීම සිවනක් පිරිස විදිහට ඔබ පහැම දෙනාගෙන් වල්කින් ව්‍යක්ත විනීත විශාරද බහස්ෘත ධර්මදර ධර්මය පිහිටි අනු ධර්මයන්නේ පිහිටි ඉතාමත්ම ඉහල ධර්ම දැනුගේ යුක්තවීම ඉතින් අද අපිට අද දවසේ පැවිද්ද පිළිබඳ ධම්ම විවරණයක් ලබාගන්නට අපිට ලොකු අවස්ථාවක්තමයි ලැබුණේ අපේ ගෞරු නාගසන් වහන්සේගේ වැඩමවීමෙන් ඉති අපි මහා සම්පත් රාසියක් තියෙනවා ඇමගරපවායන විදිහයට අපි අධ්‍යක්ෂක ම්ඩල ඇම් වෙලේ මුත්සාහ කරන්න අපටේ වැනි සම්පත් සකස් කරලා දෙඩ මේ පින්වන්ත අයට ඒ සම්පත්වලින් මට ඒ සම්පත්වලින් මහා ලාභයක් ලබාගන්නට ඔබහන් සෙලාගේක වචන දෙකතුනක් වචන කිහිපයක් ඇති සයිනන් අපි සියෝ දෙනට නිවැරදිවෙන්ඩ ලෝ ඉති ඒ ගෞරනේ මතක්කිමත් සමගින් අදසේ වැඩසරහණ අපි මට පත් කරන්නට අයි උදානම් වෙන්නේෙ බොහෝ පුුණ් ට ොඳනා කරනවා පේගවරු නයක වාමින්න් වහන්සේට අදදවස සම්බන්ධ වුණේ ශ්‍රීලංකා රමාමණ්‍ය මහානිිකායි මහපාද්‍යයා ගෞරු නනාක ස්වාමන් වහන්ස නමක් කන්්රාධපුර භික්ෂ ිද්‍යාලි හිටපු ේෂ්ටි කතිකාචාර්ය බාතුරාගොඩ වත්තේමුල්ල ී ශාසනෝද භාවන මධ්‍යස්ථානය නිර්මාත්‍රු ස්වාමීන් වහන්සේ අති පූජ්‍ය වර්කාය වහර ධම්ම පාල නනාහිම් පාණන් වහන්ේ. ඉති උන්සට දීර්වාශ ප්‍රර්ථනා කරන මේ කරගෙනයන්නූ. අසාසනික සේවයන් හතුකොටගෙන සිද් කන සියලු කටයුතු හෙතුකරගෙන න්හන්සේ මේලෝක ජනත කරපු අම්මතාත්තර පවා නිහන් දකින්නට හේතුවඒවා කිය ප්‍රාර්ථනා කරනවා වගේම පයුද්ධ ලබා දුන්න ආචාර්යවරුවාදී සියලුම ගෞරණය නාක ස්වාමන්හන්සේලාට පවා උතුම් තත්වයට පත්තන්නට හේතුවේවා කියලබි ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔබහන්සේ බලාපොරොත්ව වෙන බෝධියකින් උතුම් නිවනිින් සැනසන්නට. මේ සියලු කටයුතු හේතු වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දෙනාටමත් මේ ධර්මස්ත්‍රවන මේ ආනිසංසය උතුම් අවබෝධය සඳහාම වේවා කියල අවසාන වසිෙන් ප්‍රාර්ථනාගරමු.